බෞදධහරූ පහනිය ෝයති සන්න බේදනය කරන උතුම් ූදායකත්ව සධර්ම දේශනාව මෙලෙසින් අරම්භ කරන්නට මේසූදානවා එබෙනුවෙන් අප ෙරරි මහත් අනුකම්පාවෙන් මෙ දම්ස්භාමණ්ඩ පයට වැඩමකොට පදාළ පච්චපාද කෝරලයාගම සරණ තිස්ස ගෞරවනිය සාමින්් වහන්සේ අපි සියලු දෙනාම එක්ව සාධනාද පවත්පා පිළිගනිමෝ සාධූසාධූ සාතුූ ඕෝස්්‍රේලියබේ පදිංචි චාමික ලහිුරු පුතනුබන් සමරි සෙවන්දි ලේලිය ෂෝන් මුණුපුරා එල්සා මිනිපෙරිය පත් පිණී මබ සෙන රන සහෝදර ඇතුළ පින්නත් පිරිිසයි උතු වූ සදධම දේශනනාාව මෙලෙසින් මුරු ලෝකයටම සධි ෙදනය කරන්නට පින්බ්‍රදාායිකත්වයගෙනටයුතු කරන්නේ. සමන්තාචක්කවාලිසු අත්්‍රාගච්චන්තුදේවතා. සද්ධම්මන් මුනිරාජස්සේ සුනන්තු සග්ගමොක්කදන් දම්මස් සවෙනෙ කාලු අයන් බදන්තා දම්මස් සවෙනෙ කාලු අයන් බදන්තා දම්මස් සවනෙ කාලු අයන් බදන්තා නමෝතස්ස භගවතු අරහතු සබ්බ දම්මිසු අපපටිහතඥානචාරස්ස. දස බලදරස්ස චතුවිසාරජ්්‍ය විසාරදස්සෙ සබ්බ සතුතමස්ස දම්මිසරස්ස දම්මරාජස්ස දම්මසාමිස තතාාගතස්ස ස්බ්ഞුණු සම්මා සම්බුද්ධස්ස. නමෝතස්සෙ භගබෙතු වරහතු සබ්බ දම්මිසු අප ටිහතඥාන චාරස්සෙ දස බල දරස්ස චතුවිීසාරජෙවිසාරෙ දස්සෙ සබ්බ සතුත මස්සෙ දම්මිසරස්ස දම්මරාජස්සෙ දම්මසාමිස තතාගතස්ස සබ්බ්ුණු සම්මා සම්බුද්ධස්සේ නමෝතස්ස භගවෙතු වරහතු සබ්බ දම්මිසු අපටි හතඥානචාරස්ස දස බල දරස්ස චතුවී සාරජ්්්‍ය විසාරදස්ස සබ්බ සත්තු ත මස්ස දම්මිසරස්ස දම්මරාජස්ස දම්මසාමිස්ස තතාගතස්ස සබ්බ්ඥුණු සම්මා සම්බුද්දස්ස සද්ධර්මශරාවක සැදහවත් කාරුණික පින්නතුනි බොහොම ශ්‍රද්ධාාවින් යුක්තව සියලු දෙනාම සූදානන් වෙන්නේ. තිලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින්, ලෝකසත්වයන් පිළිබඳව, අසීමිත දයාවෙන්, කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව, අවබෝධ කරගන්න දේශනා කොට වදාළ, පරම ගම්බීර වූ ශ්‍රී සද්ධරමරත්නයෙන්. බොහෝම පුංචිකොට සත්. දේශනා කරවගන ධර්ම ගෞරවය පෙරදැරි කරගෙන දේශනාගත ධර්මය ශ්‍රවණය කරඩත් එසේ ධර්මශ්‍රවනය කිරීමෙන් ලැබෙන අවවාද, අනුසාසනා තම තමන්ගේ ජීවිත වලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගණ්ඩත් නිවැරදි වුුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයිති භවයකින් සැනසෙන්න්නත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධීෙන් සැප සහිත ප්‍රතිපදාවකින් ඉතාම ඉක්මං භවයක උතුම් චතුරාරි සති ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරෙන් එතරවීමේ බලාපොරොත්තුූ ඇතුව ඒ උතුම් බලාපොරොත්තු ප්‍රාර්ථනා එලෙසින්ම මුදුන්පත් කර ගැනීම සඳහා මෙ උතුම් වූ ධර්මදානා නි සංසයත් ධර්මශ්‍රවනානි සංසයත් තම තමන්ගේ ජීවිත කාලය තුළ මෙතෙක් සිදුකරගත්ත සියලුම කුසල ධරමයන්ගේ ආනි සංසත් හේතුවේවා කියල ප්‍රාර්ථනා කරමු. පින්නතුනි අද ධර්මදේශනාවේ මාතුෘකාව හැටියට මම යොදාගණ්ඩ කල්පනා කළේ ධම්මපදපාලයේ බ්‍රාහ්මණ කියන වර්ගයේ සඳහංවන තවත් උතුම් ගාථරතනයක්. ඒ ගාතාරතනය තමයි අසං සට්ටන් ගහට්ටේහි අනාගාරයහිච්චූ භයන්. අනෝක සාරිං අපිච්චං තමහන් බ්‍රෝමි බ්‍රාහ්මණන්තිී කියන ගාතාරතලේ. අපේ බුදුරජාණන් වහන්සේ මේ ගාතාරථනය දේශනා කොට වදාලි භික්‍ෂූන් වහන්සේලා තාත් භික්‍ෂියූන් වහන්සේ නමකට බුදුරජාණන් වහන්සේ ළඟ චෝදනා කිරීමේ සම්බන්ධ අවස්ථාවකදී. මේ ගාතාරථනය සරල තේරුම තමයි ගිහි අය සමඟද පැවිද්දං සමඟද යන දෙපක්ෂයේ සමගම සංසාර්ගයක් නැති. ගෙයි නොහැසිරෙන ආසා නැතිකළ එබඳු පුද්ගලයා, මහණනිි මම බ්‍රහ්මණය කියල හඳුරරලෝ. එක තමයි ගාථරථනය සරල තේරුම. මේවාගේ ගාතාරතනයක් දේශනා කරන්න හේතුුණේ ැයි අපේ නිධහන කතාවත් ටිකක් සාකච්ඡා කරමු. බුදුරජාණන් වහන්සගේ කාලේ තිස්ස කියල එක තරුණයෙක්. හරිම ශ්‍රද්ධාවෙන් පැවිදි වුණා. පැවිද දෙෙන් පස්සේ පැවිදි කෘත්්‍යය මනාව සම්පූර්ණ කළා වත පිළිවෙත සම්පූර්ණ කළා ශේක්ෂාපද මනාව ගරු කරලා ආරක්‍ෂා කළා බණභාවනාදිය පුරුදු පොහොුණුනා ධර්ම ඒගෙන ගත්තාම සියල්ල බොහොම ඉක්මනින් ඉක්මනින් නිමාකරගෙනය භාගිතුන් වහන්සේගෙන් කමටහන් අරගෙන. වනාන්තර ප්‍රදේශයක් හොයාගෙන ගියා තමන් මහන විච්චේකේ පලේ හොයන්ඩෝන කියලා. කැලෑව මධ්‍යයෙන් ඇවිදි නියනකොට. දැක්කා මේ ගල් තලාවක එක ගල් පොත්තක්. ඉහෙලිින් ඉස්සරහට නෙරාගෙන ඇවිල්ලා. එදඩේ ගල් පොත්තියට නොතෙමී කෙනෙකුට ආරක්‍ෂාකාරීම ඉඳපුළුවන්. ඒනිසා මේක හඳුන්නලා තියනෙ ගල් තල්ලක් කියලා දෙ ගල් තල්ල යට උන්ණුහසේ විවේකීව වැඩ ඉන්නකොට උන්වහසට තේරෙනවා මෙතන මගේ හිත හොඳට සමාධිමත් වෙනවා එකඟ වෙනවා කියලා. උන්වහසේ පහුවදා ගමට පින්ඩ පාති වැඩිය. පන්නතින මේ ගල්තල්ල ඇසිරු කරගෙන ජීවත්වෙනවා දෙවුදුව. දැන් දෙවුදුව එදා ගමනක් පිටත් වෙලා නැවත ගල්තල්ලට එනකොට විමානයට එනකොට. එතන සිෙල්වත් ගුණවත් භික්ෂුවක් වැඩයින්නවා දෙව්දුව කල්පනා කළ දරුවනුත් එක්ක සිල්වත් භික්ෂුවක් ළඟ මට මෙතෙන්ට එඒයි මෙතෙන්ට වෙලා ඉන්න එක සුදු සුමදි උන්වහන්සේ හෙට දවස මෙතැනින් පිටත් වෙෙලා යයි අද දවස උන්වහන් සට භාරදීලා මං අයින් වෙනවා කියලා වෙන තැනක තමයි හිටිය. ඉති පහෝ දත්තුඋන් වහන්සේ ගමට වැඩිය පහෝදා ගමට වැඩිියහම එක්තරා උපාසිකාවක් උන්වහන්සට ආරාධනාවක් කලා ස්වාමීණී වෙන දුරබැහැරක වඩින් දෙපා මේ වනාන්ත්‍රයේ ඇසුරු කරගෙනම වැඩවාසය කරන්න කියලා. ඉතිගේ ආරාධනාවෙන් එදත් උන්වහන්සේ ගල් තල්ල ළඟට වැඩියා. උන්වහස වඩිනවා දැකළ දෙව්දුව කල්පනා කලා එකත් එකටම කවුරු හරි ගමින් ආරාධනාවක් කරන්න ඇති මෙතන වැඩ ඉන්න කියලා. නෑ තව දවසකින් දෙකකින් වඩීවිනි කියලා ඇය තමන්ගේ දුක ඉවසගෙන හිටිය. දැන් දවස් පහළවක් ගතරුණා. තාම වැඩී නෑ ඇයි කල්පනා කළා මේ භික්‍ෂූන් වහන්සේ එළඹෙන වස්කාලයක් මෙතනම වස් වසලයි පිටත්යෙන්නේ. ඒම වුනොත් ඒක මට හරි කරදරය. මුන් වහන්සේ මෙතැනින් චෝදන කර එවගන්ඩව. නහස සීලේ මකවත් අඩුපාඩුවක් තියෙනවාද කියලා තමන්ගේ දිව්්‍යමේ නුවනින් ආවර්ජනය කරල බැලුවා. අනේ චෝදනා කරන්නට තරන් අල්ප මාත්‍ර වරදක්කුන් වහසළඟ නෑ. ඒත් තරම්ම සිල්වත්. ඉතිං ඒවාගේ සිල්වත් උතුමන්ට චෝදනා කරඩත් බයයි දිව්‍යංගනාව කල්පනා කළා භික්ෂුව අතින් වරද කරවලා ඊට පස්ස වරදට චෝදනා කරලා මෙතන යඩ කියවා කියලා ඒ වෙනවින් දෙවගනම කදද කළේ දෙවගන ගියා උන්වහන්සට අර මෙතන වැඩඉන්න කියෙලා ආරාධනා කර උපාසිකාවක් හිටියන්නේ උපාසිකාවගේ ගෙදර උපාසිකාවගේ ලොකුපුතාට ආවේශ වුණා ආවේ වෙලා ු බෙල්ල කැරකුවාන පැත්තර තැන් ඇස්තකල්ලිය ටැවීලා කටං ලෙවක් කෙරෙනවා උපාසකම්ම එඒ සිද්ධිය දැකලා බොහෝම බයවෙලා කෑකූ ගහගහ අණඩනවා මගේ පුතාට මොකක්්ද වුණේ කියලා එතකොට දේවතා දූ අදෘර්ෂ්‍ය මානු ඉඳගෙන කියනවා උඹේ පුතා ආරගත්තෙ මම මොහු සුවපත් කර්ඩ කියලා බලිතොයිල් නටන් නිපා ඒවා වැඩක් නැති වැඩ මොහු සුවපත් කරන්න කියලා වෙනත් මේ දෙහි කැපිලි අනවින මේ අදී නොෙක් දේවල් කරන්නත් එපා ඒත් වැඩක් නැති වැඩ එකන් ඒ වගේට අහන දෙයක් නෙවේ මොහු අරන්තීනෙ මම එනිසාම වෙනමුකුත් කරලා වැඩක් නෑමේකට උඹට පුතා සුවපත් කරගඩ ඕන නං අර ඔබේ ගෙදනට හැමදාම පිණඩපාති වඩින හාමුදුරු කෙනෙක් ඉන්නවානි ආන්ගේ හාමුදුරුව ලව්වා වැල්මී කෑල්ලක් ගෙන්න්න ගෙන ඒ වැල්මී කෑල්ල තෙලට දාලා පැසවලා ආන් ඒත් හෙල් උඹේ පුතාට නශ්න කරව පන් එදකොට පුතා සනීපයි කියවා. උපාසිකාව මොකක් කියන්න ඇද්ද උපාසිකාව කියනවා දිව්‍යාංගනාවෙනි මගේ පුතා මෙතන මැරුණත් ම මගේ ස්වාමන් වහ සෙලබෝය වැඩේ කරන්න කියෙනකිවා. එකයනෙ ඇය ධර්මය හොඳට මදන්න කියින්. සංඝයාගෙන් වැඩගන්නවා කියන කාරණාව මොනතරං භානකද කියන කරුණ ඇය හොඳට අවබෝධ කරලතිෙනවා. භාගිතුන් හසගේ ශ්‍රාවක සංඝයා ගිහි මගේ සේවක ඇනෙ මේ කියන කාරණාව ඇයි මනාව ප්‍රත්‍යක්ෂ කරගෙන තිබුණා. අපි පිනතුන් බනාහනකොට කරුණු දන්නවා. මේ ශාසනයේ මහා උපාසිකව කුද්ජුත්තර කුද්ජුත්තරා ඇයි දාසියක් වුණේ. භික්ෂණයකගින් වැඩක් ගත්ත නිසාල කාරණාව මංහිතන්න දන්නවා. ලෙංගතුකම වැඩිවෙන්ඩ වැඩි අඩුවෙන්න්නේ මොකක්ද ගෞරවේ ලගතුකම වැඩිවෙනකොට ගෞරවේ අඩුවෙනවා. රහත් භික්‍ෂණී ඇයි රාජ කුමාරී හරීම ලෙංගතුයි. මේ රහත් අන්වහස්සේගෙත් සිරි තක් තියනවා රජමදරට පිසි දිය. දගේ කාමරයට කෙලින්ම යනවා සමවයිසේවෙෙන්ඩ ඇති සමහර විට එක දවසක් රහතන් රහත් භික්ෂණන් වහන්සේ ඒ කාමරයට යනකොට ඇය පැන්සැනසිලෑවිල්ලා කැඩපත දිහා බලාගෙන සූදානන් වෙනවා ඉදි එතුකට කැඩපතින් දැක්ක රහතන් වහසේ ඇතුල්ලුණා ලැංගතුක ොඳට වැඩීන දැ හොඳ යහෙළලියක් වගේ. කොම කිව ඇද උඩු තිය පනාව මට දෙදන්න කියලා. දෙ මේ උබතුෝ කෝටික ප්‍රශ්නයයක්. ඇයට සිහින තිවුණට රහතන් වහසීන සිහින් පනාව දුන්නොත් දාසියක් වෙලා උපදින වසංසාරී රහතන් වහන්සකින් වැඩගත්ත නිසා. පනාව නුදුන්නොත් කේන් තියනවා කේන්ති ගියත ඇයි කෙලිම් අපපායුගලින. නිරේට යනවට වඩා දාසියක් වෙන එක සැපයි පනාව දුන්නා ඒකනි කුදජුත්ත රාන්තිම ජීවිතත් දසිය ඇයි කුදුණ පසේ බුදුරජාණන් වහන්සේ රමක් හිටිය උන්හසික පොඩි ආබා දෙයක් තියෙනව පාදී එඳ වඩිනකොට ටිකක් කොර ගහන බව පෙන්නනෝ තමගේ හෙළියුත් එක එකතු වෙලා ඇය මේ පසේ බුදුරජාණන් වහන්සේ වඩින හැටි රඟපාල පෙන්නනවා අපේ ආර්යන් වහසල යන්නේ මෙහෙමනි කියලා. අන්න ඒ පාපට තමයි කුදුවවෙන්නේ. නමුත් ඇය එක ධර්ම දේශනාවට දැන් සවඳන්නොත්. එක ඇලපිළි ඉස්පිලි මාත්‍රයක් අඩු නැතුව ඒ ධර්ම දේශනාව ඒ විදිහටම කරනවා. ඒත් තරම් මතක ශක්තියක් තියෙන. පසේ බුදුරජාණන් වහන්සේලා එක ගම්කට පින්ඩ පාති වැඩිය තවත් භවයක ඒ කාලෙත් ඇය මනුස්සලෝක ඉඳලා මිස්ස උුණු වඋනු කිරිබත් පූජ කරනෝ දැන් උනුවෙන් කිරිබත් අර යකඩ පාතරවලට බෙදලා දැම් මේ පාත්තර ගින්දර වගේ රත්වෙලා අතතියාග නින්ට බෑ යකඩෙ වේවා කුමන හෝ පාත්තරවලට උන්ුවෙන් කිරිබත් බදලජන රත් වෙලා. මේ කාන්තාවට තේරෙනව දැම් පාත්තර අතයේ දරාගෙනී අමාරුයි කියලා ඇගේ අතේ වලලු අටක් තිබ්බා වල්ලු අටගලවල පූජ කළා ප්‍රත්තරං වලලින්. දේ වලල්ල උඩ පාත්තරේ තියාගත්තහම අර අත ධනගතිය නැතුවලා. ආන්ගේ ආධාරකය පූජා කරපු පිනින් තමයි. මේ තරන් ඥාන ශක්තියක් තිය සිට අපිට තව්පින්කමක් ගැන කියනවනි පාත්‍රා රඳවන ආධාරකය පූජා කිරීමේ කුසලය මොන පැත්තටද බලපාන්නේ ප්‍රඥ්ඥාව වැඩෙන පැත්තට දරා ගැනීමේ ශක්තිය මේ ධාරණ ශක්තිය ඇතිකරවන පූජාවමොකක්ද මේ ආධාරක පූජාව අතව ගොඩක්දීවල් යෙනව පූජාවල් නෞත් මේක විශේෂයි. සෙතර දැම්බාන්න කුසල කරමයක් අකුසල කරමයක් විපාක දෙන හැටි අංගේ නිසා කුද්ජුතරා දාසියක් වුණේ රහතන් වහසනමකින් වැඩක් කර. ඒක දන්නව ඇති හෝ නොදන්නව ඇති මේ උපාසිකාව මහා සංඝයට තියෙන ගෞරවේ නිසා සංඝයාගෙන් වැඩගණ්ඩ කීයටවත් සූදානක් නැෑ. ඉට පස්සෙ දෙවියාංගනාව කියනවා උඹට ඒ වැඩි කරන්න බැරිනං පෙරුම්කායන් ටිකක් කුඩු කරලා උන්වහන්සේ ලව්වා මොහුට නස්සෙ කරව පන් කියලා ඒ වෙලාවෙත් කියනවා මොහු මැරුණත් මංගේ භික්‍ෂුව ලෞගමි වැඩි කරවන්නේ එක තව් වරදක් තියෙනවා ඒකයි අයි ප්‍රතික්ෂේප කරන්න ඒට මේ දේවතාගේ කියනවා දෙේවතා ද කියනවා එහෙමට උන්වහන්සේ මේ නිවසට වැඩිය හම. උන්වහන්සගේ පාද දෝවනය කරලා ඉතුරුවෙන පැන්ටි නතම් පා දෙවූ පැන්ටික ඒේකෙන් කැන්ටිකක් අරගන උන්වහසිර කියන්න මොහුගේ හිසට හිද කියලා. හායක කරන්නන් කිවා මො භික්‍ෂුවගේම පාද දෝනය කරපු පැන්නේෙ. ස්වාමීණි මගපුතා තාාශිරුවාද පිණිස මෙ පැටි එකක් හිඳ කියලකිවා උන්වහසේ පැන්ිස්සා යක්ෂණියඔහු නැත දේවතාවය ඔහු අත්හැරිය ඔහු පියවිස්වභාවයට ආවා දෙව්දූගල් තල්ලටගා දං වලඳලා බණ කියලා විවේකිව උන්වහන්සේ ගල් තල්ල ළඟට කියා කවදාවත් නැතුව මෙන්න ගල් තල්ලට ඇතුල්ෙන් රහදනකොට. කවුදෝ කෙනෙක් උන්වහන්සට බනිනවා වෙදා 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 කිය කියබන්නවා උනාසේ අතර වුණා කෞුද කියල ලැහුවා මම මේ ගල්තල්ලට අධිපදිදිවියන්ගනාව එයි මට එහෙම කියන්නේ ඇයි ඔබට මතක නැද්ද ඔබා ද වෙදකමක්ෙරු අනේද කිය ඇහවා උහන්ස කියනවන්නේ මං වෙදකන් කරලනේ? තවන් උපසම්පදා වෙච්ච දවසීදලා අද මේ මොහොත වෙනකම්ම සීලය ආාවර්ජනය කළා කොතනවත් එහෙම නොහො මිනා වැඩැක් කරපු තැනක් නෑ. උහසේ අහනුව ඇයි චෝදනා කරන්න එහෙම දෙව්දූ කියනවා ඇයි මතක නැද්ද අද දවල් අර උපාසිකාවගේ ලොකපුතා ගොලුවට පැංිසා එක වෙදකක් නෙද නෙමේද කෙලෙහවා. තිෙස හාමුදුරුවු කල්පනා කළා ඒමනංගේ වැඩේ කළේහුබ. තෙස හාමුදුරුවන්ට පුද්දුම සතුට. ඇයි සතුට මගේ සීලයටවත් චෝදනා කරන්ඩ මේ ලෝකෙ දෙවියකුට තිඩනෑ. මට චෝදනා කරඩ ඉඩ නැති නිසා මං ලව්ව වරදක් කරවලා චෝදනා කරන්ඩයිල ඇස්තියනි. තමන් රැකපු සීලය ගැන සී මාන්තික ප්‍රීතියක් ඉපදෙනවත් එක්කම සෞ් කෙලෙස් නසලාරහත්තුනා උන්වහන්සේ වස්කාලී වර වෙලා එතනින් වැඩිය භික්ෂඋන්වහන්සේලා උන්වහන්සගෙන් අහනවා කොහොම දායිශ්මතුන මහනකම අර්ථයේ පූරණය කරගත් අදකට උන්වහන්සේ සඳහන් කළා මං අර්ථය සම්පූර්ණ කළා ගල්තල්ල ලඟට ගිය දව සින්දල මේතුන් මා ඉවරලා එනකම්ම මූුණපාපු සියලු අත්දැකීම් ටිකකීවා. අන්තිමට අහනවා ඇවැත්නිි ඔබට ඒ දෙවගෙන පිළිබඳව කේන්තියක්කාවිනැද්ද සඳහන් කලා නෑ කියලා. අන්නේ වෙලා විපෘතජ්්‍යන සංඝයා ලොවතුරා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ල කියේනව ස්වාමීනිි තිස්ස භික්‍ෂුව රහත් වෙලා නැතුව රහත් බවහඟවනවා කියලා. අන්ගේ කාරණා වාර්තෝත් පත්තිකරගෙන අපේ භාගිතුන් වහන්සේ මේ ඝාතා අරථනය දේශනා කළා මහන් නිතිස්ස රහත් නොවී රහත් බවහඟ වන්නේෙ නැහැ. මහන් නිතිස සෞකෙලෙස් නසල රහත්වෙ ලඉන්න කියලා. අසන් සට්ටන් ගහට්ටේෙහි අනාගාරය හිචූ භයන්. මොකද පිණත්‍රිමි කියන්නේ ගිහි අය සමඟද පැවිදි අය සමඟ දෙ යන. දෙපස වුවන් හා සංසර්ගයක් නැති ඒ කියන්නේ මනහවු සම්බන්ධයක් නැති කියන එකයි. අසසට්ට මොකද මේ අසන්සට්ටන් කියල කියන්නේ. අසන්සට්ටන් ගහට්ටේහි අනාගාරයෙහි චූබයන්. මෙතන අසංසට්ට කියල කියනකොට සංසර්ගය. සංසර්ග කියලා කාරණා පහක් ධර්මය පෙන්නෙනවා සංසර්ගවර්ග පහත්තියනෝ ඒක පළවෙනි සංසර්ගය තමයි සමහර කෙනෙක් කාන්තාරූපයක් දැකලා ඒ රූපය ආවර්ජනය කර කර සතුට වෙනවා තව කෙනෙක් පුරුෂ රූපයක් දැකළ ඒ පුරුෂරූපය ආවරජනය කරකර සට කාංගකට කියනවා දස්සන සංසර්ග කියනවා දැකීමෙන් ඇතිකරගත්ත සතුට ඒ ලස්සන රූපේ දිහා බලන්න්න හරි කැමති තැනකට වෙලා ඒ තවන් කැමති රුවදිහා බලබලා ඉන්ඩ කැමතියි එතකොට ඇහෙෙන් හමුුවීම තුළ ලබන සතුට දර්ශන සංසර්ගයයි. වගේම තමයි තමන් කැමති අයි තමන් ප්‍රියකරණය තමන් ලෙංගතු අය යම් තැනක කතා බහ කර කර ඉන්නවා ඇහුනොත් මටත් නොදැනීව මං එතෙන්ට ඇදීගනයනවා එ කතාවට මංගොඩක් කැමති එතෙන්ට එකතු වෙන්න මංගොඩක් කැමකි ආංඒකට කනවා සවන සංසර්ග කියලා කනෙන් අහලා ලබන සතුට ඊළඟට සඳහන් කළා තවත් සංසර්ගයක් පිළිබඳව සමුල්ලාප සංසර්ගයේ මකද මේ සමුල්ලාප සංසර්ගයේ කියල කියන්නේ මෙන්න මේ කතාකරපු ස්ත්‍රීහෝ වේවා පුරුෂුහෝ වේවා ඒ අය මුණගැහිලා ඒයත් එක්ක එක්ක අල්ලාප සල්ලාපකීකයා උසුලු විසුලු කරකර ඉහ වෙවී කාලය ගත කරට හරි කැමති අංගකට කියනවා සමුල්ලාප සංසර්ගයයි කියලා තුන්වෙනි කාරණාව කියීලකට තියෙනවා පින්නදනේ සම්භෝග සංසර්ග කල කාරණාවක් මකද මේ කියන්නේ. අපි සාමාන්‍ය සමාජි අහනවා සමහර අය තමන් ප්‍රියකරන කාන්තාව පාවිච්චි කරන ඇඳුම් වලට හරි කැමති. අං ඒවාගේ අයගේ ඇඳුම් ඒවගේ ඒ අයි පාවිච්චි කරන මාලවලලු ඒ අයි පාවිච්චි කරපු පොත්පෑන් පැන්සල් මෙන්න මේවාගේ තමන් ක්‍රිය කරන තැනැත්තා සහ තැනැත්තිය පාවිච්චි කරන දේවල් රාගසිතින් යුක්තව ස්පර්ශ කර කර ළඟතියාගනීන්ට කැමැත්තක් දක්වන මානසිකත්වයක් සමහරයළඟ තියෙන ඒකට මෙතන කියනවා සම්බෝග සංසගග කියලා ඊළඟට සඳහන් කරනවා ගැහැනුන්ගේ හු පිරිමින්ගේ අත්පා ඇල්ලීමෙන් හෝ ඇඟපත ඉස්පර්ශය කිරීමෙන් උපදවන රාඩයේ ආංගේ රාගීට කියනවා කාය සංසග්ග කියලා. එතකොට දස්සන සංසග සවන සංසගග සමුල්ලාප සංසගග සම්බෝග සංසගග කාය සස සංසර්ගවර්ග පහක් ගැන ධර්මයේ සඳහන් කරනව අන්නේ එක තමයි කියන්නේ අසං සට්හන් කියල සඳහන් කළ කට මෙ සංසර්ගවලට එතකොට යම් කෙනෙක් මෙන්න මේවාගේ සංසර්ගයක්. කවුරුවත් එක කවදාවත්ම නැත්තන් ගහට්ටයහි කියල කියනීමකටද ගහට්ට කියන්නේෙ ග්‍රහස්ථ කියන එක. ගබි ගෘහපති කියලකෙනවා ගෙදර ආධිපති. ගෘහස්ථ ජීවිතය කියලකෙන ගිහි ජීවිතයට එතන මෙතන ගහට්ට කියෙනෙ ගෘහස්ට ජීවිතය කියන එක. පැහැදිලි කරනවා ජෙයින් පිටව ගියා. එම නැත්තන් ගයින් නොනික් මුණ එකනෙ ගිහි ගෙදරට වෙලා වාසය කරනවා කියලෙක්. ගිහි ගෙදර වාසය කරන අය ගිහි කටයුතුවල ගෙදෙනවා. රැකීරක්ෂා කරන වෙළහෙළදාම් කරනවා වතු පිටි වගා කරනවා අන් ඒවාගේ මෙ නොඒක් කාකාරයේ සී සෑම් ගවයන් රැක ගැනීම් මෙවාගේ බොහෝ කටයුතු ගිහිගෙදර කටයුතු. ආවාහා විවාහ වෙන අඹු දරුවූ හදනව දරුවූ පෝෂණය කරනවා නොයෙක් වැඩ කරනවා සල්ලි හම්බ කරනවා මෙ ඔක්කොමමනොවද ගිහි කටයුතු. එතවට යම් කෙනෙක් අර සඳහන් කරපු සංසාර්ගයන්ගෙන් මිදිලා මෙන්න මේ කතා කරන ගිහි කටයේුතු වලනට ඇත්වෙලා. මෙ ශේෂයෙන් පහැදිලි කරනවා පස්කම් සැපෙහි බැඳනේ ගිහි කටයුතු කියල කියන්නේ පංචකාම සම්පත්වය එක්ක බැඳිලයි තියන්නේ මොනෝද පංචකාම සම්පත්ති කියල කියන්න එතකොට පංච ඉන්ද්‍රිය කියලා ඉන්ද්‍රියන් පහර්තියනවා ඇහැයි කනයි නාසයයි දිවයි ශරීරයයි මෙවට කියනවා පංච ඉන්ද්‍රිය කියලා ද පංච කාම කියල කියන්නේ මේ ඉන්ද්‍රියෝ පස් දෙනාගේ කැමැත්තට එයි ඇහැ කැමැති රූප බලන් කන කැමති ශබ්දහන් දිවකැමති රසවිඳින් නහය කැමති සුවඳ බලන් ශරීරය කැමති සුව පාසුවිෂ් පර්ෂයක් ලබන්ට මේ තමයි මේ පස් දෙනාගේ කැමැත්ත දැන්හිතල බලන්ඩ රජුව හෝ වත්්‍රව වේවා මං මේ ජීවිත කාලි මනොුවද කරල තියන්නේ කියන මං මේ ජීවිත කාලි මෙතෙක් කළේ මේ පස් දෙනගේ ඕන ෑපාකං සම්පූර්ණ කරපුය එක නෙමේදී හොඳට හිතල බලන්ට මම කරල තියන්නේ මේ පස් දෙනගේ ඕන ෑපාකං සම්පූර්ණ කරපුය එක මේ පස් දෙනාගේ ඕන ෑපාකං සම්පූර්ණ කර කර මම ජීවත් වෙනකොට ඒ වුවමනාව සම්පූර්ණ කරන්න මං හොඳ වැඩත් කලා නරක වැඩත් කළලා සමහර කෙනෙක් ඇහැපිනවන්ඩ කොච්චර දේවල් කළාද කනපිනවන්ඩ කයපිනවන්ඩ දිවපිනවන්ඩ ඉනතින අපි ප්‍රාණ ගාත කළේ නැද්දේ ප්‍රාණ ගාතත් කලා නොසුදුසු දේවල් බොහෝ දේවල් වල යෙදනා. පංච කාමයෙන් යුක්ත වුනාා විතරක් නෙමෙයි මේ පස් දෙනාගේ ඕනෑපාකං සම්පූර්ණ කරන්න ඇති තරන් තවත් පවුකං කරගත්තා. මුළු ජීවිත කාලයක් මේ පස් දෙනාට වහල්කම් කරල ඒ වහල්කම මත බොහෝ පෞ්කර ගත්තා. නමුත් අන්තිමටේ. මට මේ ලෝකේ තියෙන සියලුම දේවල් අහිමිවෙලා ම මේ ලෝකෙ දාල යනවා. අ්ඩු තර මේ මගේ වෙච්ච මේ ශරීරයවත් මඟරංයනවද ඒකත් මෙහෙතියලා මමනික්මිලා වෙන කොහෙදයනවා නමුත් වයස කොච්චර ගෙව්නද. උදේඉදල රෑවෙනකං රෑඉදල එලිවෙනකං මගේ කාලයේ වැයව්නේ. පස් දෙනා ගෝනෑ පාකන් සම්පූර්ණ කරන්න ඔබ හිතන්ඩ ඒ කාරණාව පූරණය කරන්න ගිහිල්ල මට මාවාහිමි වෙච්චි තර සමහර අයට ඒ කොයිතරං දේවල් හරි හම්බ කරගත්තත් සමහරුඋළඟ ඉතුරු වෙන්නේ නෑ සමහරුන්ට හම්බ කරලා ඇති වෙන්නේ නෑ සමහරයි පින්කන් කරඩ යන් කියහම එගොලුමොකක් දපිට කියන්නේ බණක් අහන්ඩයන් දානයක් දෙන්ඩයන් සිල් සමාදන් වෙන්ඩ යන් කියලා කියහම සමහරය කියනවා පුළුවන් වුණොත් එන්නම් කියලා තව සමහරයි කියනවා එන්ඩ බලන්නන් කියලා තව සමහරයි කියනවා එන්ඩනම් කැමතියි ඒතිතිින් අපිට කොහෙද වෙලාවක් කියලා නමුත් මේ සියලු කාලය අරගෙන මේ ගොල්ලු කාටද වැඩ කරන්නේ මේ ඉන්ද්‍රියන් පිනවග මේද වැඩකලි කෙටියෙන් කියහම මේ ඉන්ද්‍රියන් පිනව්ඩ තමයි මේ සියලු කාලයයෙදවන්නේ ඒ තරන් මේ ඉන්ද්‍රියන් පිරවපු පිනවපු අය තමන්ගි ජීවිත කාලේ මේ ඉන්ද්‍රියන්ට ම වහල් කංකර කරඉඳලා අවුරදු හැට හැත්තාවක් ගෙවලගන්නවා සමහරයි ඒ ප්‍රමාණයේ මදි වුණ නිසා පංච කාමයට තරං ලොල් වෙච්ච නිසා ජීවන වියදම සම්පූර්ණ කරගන්න බැරි නිසායි ැන පෙරපින් කරල මදි රස්සාවක් කරලා. විශ්‍රාමගෙහිල්ල ආයත් අඩුම තරමයේ තවත් ආරක්ෂකන්සේ රැකියාවක් වත් හොයෙනවා තින විශ්‍රාම අරගෙන සමහරයි රෝ හල් වල බැංකුවල මේගේ පොදදු තැංගුවල ආරක්ෂක කටයුතුවල යෙදෙනවන්නේ ඉන්දැන් විශ්්‍රාම අරං කියල කියන්නේ ජීවිතය කටයුතු කරන්න පහසේ නිසා නිදැන්ති තමන්ගේ වයස ගෙවිලා මු දැ තන එලියෙට ඇල්ල තවතනක රැකියාවක් කරන්න යන්නේ මේ ඉදිනෙදා ජීවත්යෙන්ට අවශ්‍ය දේවල් ටික සම්පූර්ණ කරගන්න එම එටික සම්පූර්ණ කරගඩ දැන් කොයි මට මම ඉතල බලන්නකෝ මට මමකෝ පැවිසි හතරක් ගෙෙන නවා මේ දවස ඇතුලි. මේ පැය විසිහතරෙන් කෝ මටවෙෙන් විච්ච කාලීය. මෙ සියලු කැපකිරීම්. දූදරුව වෙනී, බිරිඳ වෙනවින්, ස්වාමයාාවෙනවින්, ඥාතියා වෙනවි මේ අය වෙනවින් ප්‍රෑදවල් හම්බ කරන. තැන්කෝ මගේ කාලයේ. පැෑ විසි හතරක් මනුන්ට කැපවෙනවා. අඩුම තරම පෑ හතරක් වත් පැත් දෙක් වත්. මං වෙනුවෙන් කැප කරගණඩ වටින් නැද්ද. අන්න එහෙම මං වෙනුවීෙන් කැපවුණ පැයක් දෙකක් තුනක් තියෙනව න කෙනෙක් බණහන්ඩ යන් කියනකොට එන්ඩ පුළුවොන් කෙනෙක් දන්දෙන්ඩ යන් කියනෙකොට යන්ඩ පුළුවන්. මොද ඒ පෑ දෙක තුන මං වෙනුවෙන් තියවෙන. නමුත් අපිට දැන් එහෙම කාලයක් නෑ හරියට බනක් අහන්ඩ වෙලාවක් නෑ ඒත් ගෙදර ධර්ම දේශනාව ක්‍රාත්මක කරල මං මගේ වැඩ කරන ගමන් ඇහෙන ප්‍රමාණය ඇහෙනවා නැති ප්‍රමාණයක් නෑ එහෙම බණහන්ඩ කියල භාගිතන් වහසසි දේශනා කරල නෑ එම බනැහුට පලක්තියෙයි කිය කාරණාවක් ධර්මී කියල නෑ. එක්කංඟ සිතින් වචනයක් වචනයක් ගානය හන්ඩ කියලයි දේශනා කළින් එකදිගහෙම ඇහෙන්නේ පෑක් බනාහල පැයක් බුද්ධ වන්දනාව කරගත්තන. ඒකත් ජීවිතයක අවසන් මොහොතට අසී මාන්තික සතුට නමුත් මං අහන්නේ අපේ ජීවිතවල කෝ මං වෙනවිංියවෙෙන් කරපු පැකිීපේ ඇත්තට ම බල්හාම එහෙම කාලයක් මට මටනෑ. මගමුලු ජීවිතේම අනුන්ට කැපවෙලා මටය හපතකිනෑ. අන්න ඒකයි මේ පංච කාමෙන් පෝෂණය වෙමින් ගෙවන ජීවිතය ස්වභාවය. යම් කෙනෙක් ආංගේ ගහට්ට ජීවිතෙන් මිදිල නං මේ සංසර්ගවලින් විදිල මගෘහ කටේතුවලින් මිදිලා අනාගාරයේ යනාගාරී කියරකෙන් දුරුකළගේ ඇති අනාගාරී. එතොට කෞද්ද දුරු කළගේ තියෙන කෙන මේ ගෙදරින් අභිනිශ්ක්‍රමණය කරපු කෙනා. ඕහු ගෙදර දාලා ගිහිල්ලයි තියෙන්නේෙ. ම පුද්ගලයා ඔහුට රක්කරන්න ගිහි කටයුත්තක් නෑ ගේතර දාලා ගී ඔහු පැවිදි වෙන්නයිගී. දැන්ගේ පැවිද්දාගේ කාර්යමකක් දෙතකොට පැවිදිඇයි වෙළදන් කරන්නේ පැවිදි අයි ගොවිතන් කරන්නේ මෙ අදී වශයෙන් කල්පනා කරලා බලහම ගිහි කෙනාට වඩා හාත් පසින්ම වෙනස් වෙච්ච ප්‍රතිපදාවක් තමයි පැවිදි අයිළඟ නමුත් හුඟක් වෙලාවට පැවිදි අයටත් තමන්ගේ ප්‍රතිපදාව අමතක වෙලා ඒ ප්‍රතිපදාව අමතක වෙලා සාමාන්‍ය සමාජයේ ගිහි අය කරන වැඩම ඒ අයත් කරනවා එතකොට දැන්මකද තියෙනෙ කෝ පැවිදි බව දැන් පැවිදිකමත් නෑ දැන් ගිහිකමත් නෑ දැන්ඉන්නේ ඔය දෙක මැද්දීක්කිණ ගිහි අය කරන ඔක් කොම දවල් කරන්නෙත් නෑ. හැවයි පැවිදික මේ කළ යුතු දේවල් කරන්නෙත් නෑ. ඔයි මැද ඉඳගෙන වැඩ පිළිවෙලක් කරගෙන යනවා. එක සුදුසුනෑ එක ගැලපෙන්න්නේෙ නෑ කියල භාගිතන් වහන්සේ මනාවම දේශනා කොට වදාලා. එනම් අනාගාරී කලකෙන්නේ ගිහිගයාත හැරලා ගිහිග නික් මිලා ගිහිල්ලා. අනෝක සාරිින් ආ්පිච්චං තන්ගහන් බූමි බ්‍රහ්මණන් ජෙයි නොහැසිරෙන ආශා නැතිඔහු මම්බ්‍රාහ්මණයක් කියල කියනවා. ගිහිගෙදර ඉන්න නෑ ගිහිගෙදර කටයතුවලය දෙන්නේ නෑ ගිහිගෙයින් නික්මිලා. තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතය ස්ුවපත් කර ගැනීම වෙනුවෙන් කටයුතු කරන පුද්ගලයා බ්‍රාහ්මණ කළම හඳුන්වනවා මහණෙෙනි කියලායි කියන්නේ. තට මේ ගාතා රථනය පුරාවට අපිට භාගිතන් වහස පැහැදලි කරන්නේ මේ උතුම් වූ නිවන සොයාගෙන යන කෙනෙක් තුළ තිබිය යුතු මනවූ සීලයක් ද බලන් අර භික්‍ෂූන් වහන්සේට චෝදනා කරන්න දෙවියකුටුවත් අවසරණයයි. උන්වහස ඒ තරම්ම සීල තේජසිං පූරණය වෙලෙන්නේ. අපි එහෙම ප්‍රශ්නයක් ඇහූ අපිට මේ ලෝක ජීවත් වෙනකොට සිල් ඕනෑ වෙන්නේ ඇයි නි ත සිල්මොකටද සීලේ තමයි ඊළඟ උපදින ලෝක තීරණය කරන්න හොඳටම මතක තියාගත යතු කාරණාව. ඊළඟට උපදින තැන තීරණය කරන්නේ සීලයේ. ඒේ සීලය යහපත් කර්මයන. එතොට මේ කාරණාව පැහැදිලි කලා භාගිතන් වහස කර්මයත් එක්ක තව තැනක කම්ම යෝනි කියලා. මෙන්න මේ කර්මය තමයි මේ ලෝකෙ ඉපදිච්ච සත්වයා ඉප දෙන තැන තීරණය කරලා තියෙන. හරි සංකීර්ණයි කර්ම පතය. හරි විශේෂයි කර්මපතය. මේ ලෝකෙ තව කෙනෙකුට තීරණය කරන්න බෑකෝම. එන මෙලෝකෙ ඉන්න හැම පුද්ගලෙකුගේම ඔහුට ලැබෙන්ඩෝඕන ඇඟතීරණය කළේ කවු්ද කර්මය ඔබේ ඇගත් එහෙමයි මගේ ඇගත් එහෙමයි. කම්මන් සත්‍යයේ විභජති. මහණනි කර්මය විසින් සත්වයා බෙදලා කොයි විදියට බෙදලද සමහරාය උසයි සමහරය මිටි තව සමහරය කලුයි සමහරු සුදුයි සමහරුූගත්. සමර නූග සමහරු දුප්පත් සමහරු පෝසත් සමහරු කුලවත් සමහරු කුලහිී නයි. කෞුද මේ බිදුවී කර්මය. තෙරිසංලෝකයේ සමහර කෙනෙක් මැරිල ගිහිල්ල උපදින් මැස්සෙක් වෙලා. ඔබ කැමතිද මරණින් පසේ මැස්සෙක්ෙන්න්්. ඔබ කැමතිද මැසසිෙන් පස්සේ කෝදදුරු මණින් පස ෝදරුවෙක් වන්න. ඔබ කැමතිද මරණනිින් මත්‍යේ අසුචි ගොඩක වහලා ඉන්න එහෙට මැසෙක් වෙන්ඩ කැමැති වනත් නූනත් මට ඊළඟට ව්ඩ තියන දකයි. ඒකෙෙන් මිදෙන්ඩන වහවහා මොනවද කරන්න ඕනි බහ වහා කරයිතේ සිල් ගුණ වලට ගරු කරන. සෙල් ආරක්ෂා කරනෙක් එක තම ඒකින් විඩෙන්ට තියෙන හොඳම ප්‍රතිපදාව අපි මේ ජීවිතය විතර ද පව්කරන්නේ පෙරජීවිතවල පව් කරලා නැද්ද පෙරජීවිතවල පව් කලා තම විපාක දෙන්නේමෑ ඇ විපාක දෙන්න හැටියක් නෑ මනුසලෝකෙනන්නේ නමුත් ඒ පෙරජීවිතය කර පකුසලේ කොතනද විපාක දෙන්නේ කොහොමද විපාක දෙන්නේ මොනාකාරීෙන්ද විපාක දෙන්නේ මොනනිරේද විපාක දෙන්නේ ඒ ඔක්කොම මේ වෙනකොට තීන්දු කරලා තීරණය වෙලන්ගෙරයි. මට තීන අවශ්‍ය තැනට යන්ඩ විතරයි. ඒ කතාවෙන් පේන්නේ අපි ඔක්කොම මේ වෙන කොට වරෙන්තු විච්ච වැරදිකාරයෝ. පෙරකරපු පව්වලට මේ වෙනකොටත් දඬුවන් නියම වෙලයි තියෙන්නේ. ඒ ගොල්ලන්ගේ නිශ්ය කැමති විදිහට දීගත්තාවේ මං මේ සැරෙත් ඒ දැඩුවමට උරුමකං කියන්න නෑ කියල කෙනෙක් රජුතීරණය ගන්නව නං ඔහුළඟ ශක්තිමත් සීලයක් තිබටයි. මනාව සිල් රැක ගත්ත කෙනා මනාව දන්දී ගන්නවා. ධානයයි සීලියයි සම්පූර්ණ නං යමිකලඟ ඒ පුද්ගලය හරි සතුටින් මරුව සගටයනවා. වී මැරෙන්ඩ පුළුවන් කෙනෙ හොඳට රැකගන්න සීලයක් තියන කෙනෙක් එනිසාපය පින්නතුනුත් ලැබිල තියනවා සම්මාධිට්ටික මනුස්ස ජීවිතයක්ඒ මනුස්‍ය ජීවිතය හම්බවනේ බුද්ධාන්තරයක නිර්මල ධර්මපරිාප්තිය මනවා හන්ඩ ඔබට අවස්ථාව ලැබිල තියෙනවා මටිකෙන් ප්‍රයෝජන ගත්ත නැත්තං අපි කවුරුගේ වෙනවද රංග්‍රිදී මුතුමැණක් හැමතනම ඉහර යෙන බිමකට අත්දකම නැතිගි පුද්ගලය ගියොත් පුද්ගලයම නොව අහුලන්ටද අන්නේ වගිත මයි. බුද්ධාන්තරයයි මනුස්්‍ය ජීවිතයයි මෙ සියල්ලම ලැබිල තියෙන වෙලාවේ ඒ ප්‍රයෝජන ගන්නේ නැත්තං ඔබත් මමත් අධධකම නැති අහිංසකයෙක් බවටයි පත්වෙන්නේ. එහෙම නොවී තුනරුවන්ගෙන් ප්‍රයෝජනාරගෙන්. සුනරුවන් වෙනුවෙන් කටයුතු කරල සතරාපායෙන් අතමිදිල සුගතියෙන් සුගතිර ගමන් කරලා අමාමහනිවනිින් සැනසෙන්ඩය මේ සියලුමකුුණ්‍ය ධරමයන් අපිසිියරු දෙනාට මෙහේතුවා සනාවීවා කියල ප්‍රාර්ථනා කරමු ෆිල්ලතුනියාදය මේ උතුම් ධර්මදේශනාවේ ප්‍රධාන දායකත්වය දරනවා ඔස්ට්‍රේලියාවේ පදිංචි මික ලහිරුපුතනුවන් චමරී සෙවුවන්දිි ලේලිය ෂෝන් මොනුපුුරා එල්සා මිනිබිරිය පදමිණිමෑණියන් සේනාරත්න සහෝදරයා ඇතුළු මේ පවුලේ පින්වත් පිරිිස සියරුදනාම. දේශනාවේ දායකත්වය දරනවා උතු මරමුන් හැටියට මියගී අයගේ නංටික සිහිපත් කරලා තියෙනවා. අයිම් ජයසේනපියාණන් එමලින් වනික සූරිය මෑණියන් G.ආරිවති ආච්චි DM සෝම පාලසීයා මේ අයට පුුණ්‍ය අනුමෝදනා කිරීමත් චාමික ලහිර උපුතාට සහ සෙව්වන්දී දියණියට ෂෙන් මුණුපුුරාට සහ එල් සාධියනියයට නිරෝගී සුවයේ පාර්ථනා කරන බව සිහිපත් කරනවා සහභාගී වූ අයට නිරෝගී සුවය සඳහා පදමිණී හා සේනාරත්න පවුල්ලි සියලු දෙනාටම දවා දරුවන්ට සෙත් ප්‍රාර්ථනා කිරීමත් ධර්මදේශනාව සිදු කළ ස්වාමින් වහන්සේ ආශිරර්වාද කිරීමත්. ස්වාමින් වහන්සේගේ මෑනියන්ට සෙත් ප්‍රාර්ථනා කරමින් ඉක්මං සොය ප්‍රාර්ථනා කිරීමත් තම ඥාතිමිතරාදීන්ට පුුණ්‍යාණුමෝදනා කරමින් ආශිරවාද කිරීමත්. පින්කම මේ උතුම් බලාපපුරුතු ප්‍රාර්ථනාතර සඳහන් කරලා තියෙනවා ධර්මදේශනාවේ දායකත්වය දරන සැදැහැති පෙන්වත් පිරිස සියලු දෙනාම පු්්‍යාණුමෝදනා කළ සියලු දෙනාට පින් අනුමෝදන් වේවා ආශිරර්වාද කළ සියලු දෙනාට රත්නත්‍රය ආශිරුවාදයෙන් නිදු නිරෝගි භාවීච්චිරජීවනයේ සැලසේවා ඉතාම මංභවයක. ඉතාමත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් පුතුන් අමා මහනිවනින් සැනසන්ඩ මේ කුසල ධර්මයන් අපි සිරු දෙනාට මෙහේතුවේවා කියල ප්‍රාර්ථනා කරමු. ආකා සට්ඨාච බුම්මට්හා දේවානාගා මහිද්දිකා පු්ඥන්තන් අනු මෝදිත්වා චිරංරක්කං තුළෝක සාාසනන් දේ වූ වසතුකාලේන සස්්‍යිය සම්පත්ති හේතුච පිතෝ භවතුළො කෝචරාජාභවතු දම්මිකු.